දේශපාලන අර්බුදය සාමකාමීව විසඳීම ගැන චීනයේ ප්‍රසාදය විධායක ජනාධිපති දුරේ අහෝසි කිරීම සම්බන්ධ කල් තැබීමේ විවාදය අදත් කාලගුණයේ හෙට සිට වෙනස් වේ බෙල්ජියමේ අගමැති ඉල්ලාස්සුවීමට තීරණය කරයි ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය සාමකාමී සහ නිවැරදි ආකාරයෙන් විසඳා ගැනීම සම්බන්ධයෙන් චීනය සිය සතුට පළ කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනය කරනවා ඉතා ඈත අතීතයක සිට සම්බන්ධතා පවත්වන රාජ්‍යයක් මෙන්ම වර්තමානයේදී ශ්‍රී ලංකාවේ සමීපතම සංවර්ධන සහකරුවෙකු වන චීනය වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ ඇති වූ වෙනස මහත් හරසරින් පිළිගන්නා බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු මනා සහ ප්‍රඥාවන්ත ලෙස කළමනාකරණය කර ගැනීමට රජයට දේශපාලන පක්ෂවලට සහ ජනතාවට හැකියාව පවතින බව චීන තානාපති කාර්යාලය සඳහන් කරනවා රටේ ස්ථාවරභාවය සහ සංවර්ධනය අකණ්ඩව පවත්වාගෙන යාමට ඉදිරියේදී හැකිවනු ඇති බවයි චීනය කියා සිටින්නේ ශ්‍රී ලංකාව සමග මිතුරු රාජ්‍යයක් ලෙස ඉදිරියටත් සම්බන්ධතා වඩ වඩාත් වර්ධනය කර ගැනීමට චීනය සූදානම් බවද එම නිවේදනයේ සඳහන් දෙරටේම ජනතාවට වාසි අත්වන පරිදි ද්විපාක්ෂික සම්බන්ධතා වැඩි දියුණු කර ගැනීමටද චීන රජය කටයුතු කරන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ විධායක ජනාධිපති දුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් වූ කල්තැබීමේ විවාදය පාර්ලිමේන්තුවේදී අදත් පැවැත්වෙනවා. මේ අතර අද දිනේදීද ජේෂ්ඨත්වයේ මත පාර්ලිමේන්තුවේ අසුන් පනවා ඇති බවයි වාර්තා වන්නේ. ඊට හේතුව කැබිනට් මණ්ඩලය තවමත් පත්කර නොමැති වීමයි. කැබිනට් මණ්ඩලය සඳහා අදාළ නාමලේඛනය ජනාධිපතිතුමා වෙත අද බහර දින බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාර්යවසම් මහතා ප්‍රකාශ කළා. ඊයේ දිනේදී පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදයේදී මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම අදහස් පළ කළා. 1978 දී හඳුන්වා දුන් විධායක ජනාධිපති ධූරයේ විසින් පසුගිය වසර 40 පුරාම රටට සිදු කළ හානිය විශාලය 1988 සිට පැවති සෑම ජනාධිපතිවරණයකදීම විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් වූ අතර නිශ්චිතවම 1994 2005 සහ 2015 ජනාධිපතිවරණවලදී එම මතය ජයග්‍රහණය කරනු ලැබීය විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා වන ක්‍රියාවලිය කලිනම් කිරීමට මෙම ගරු සභාවට යෝජනා කර සිටිමි මම ජනතා මුක්ති පෙරමුණ ඉදිරිපත් කර තිබෙන 20 සංශෝධනයට අපි සහයෝගය දෙනවා අපි පෙනී සිටිනේ නව ව්‍යවස්ථාවක් සඳහා නව පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයක් නව මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයක් සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් වල සීමා නොවි සමාජ ආර්ථික අයිතිවාසිකම් පරිසරය පිළිබඳ පුරවැසියන්ගේ අයිතිවාසිකම් ඇතුළත් කරපු අලුත් පරිච්ඡේදයක් තිබෙන ව්‍යවස්ථාවක් සඳහා ජනමාර්ග ගැටලුවට දීර්ඝකාලීන විසඳුමක් දෙන ව්‍යවස්ථාවක් සඳහා නමුත් එය කෙරෙන්නේ නැත්නම් එය පරක් වෙනවා නම් එහෙමනම් අපි සහයෝගය දෙනවා 20 වෙනි සංශෝධනයට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට මම කැමති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට මේ තිබෙන්නා වූ හදිස්සියේ යටි අරමුණු මොනවාද කියන එක ගැන මේ ගරු සභාවේ අවධානය යොමු කරන්න. අපි දැක්කා මේ ආණ්ඩුවට තියෙන ලොකුම බය තමයි මහ ජනතාවට මුණ දීමේ බය. සීමා නිර්ණය දාලා පුංචි ඡන්දේ කල් දැම්මට සීමා නිර්ණය දාලා පළාත් සභා මැතිවරණේ කල් දැම්මට සීමා නිර්ණය පෙන්නලා පාර්ලිමේන්තු මැතිවරණේ කල් දාන්න විවස්ථා කිටුම්පතක් හදලා ඉදිරිපත් කළාට සීමා නිර්ණය මත ජනාධිපතිවරණයක් කල් දාන්න බෑ. ඇයි ජනාධිපතිවරණේ මේ සමස්ත ශ්‍රී ලංකාවම එකම මැතිවරණ කොට්ටාසයක් වන නිසා ඒක ඇතුලේ සීමා නිර්ණයක් නැහැ. ඒ නිසා තමයි සීම කල් දමා ගන්න බැරි නම් ජනාධිපතිවරණේ අහෝසි කරලා හරි ජනතාව ඉදිරියට යෑමට තිබෙන අවස්ථාව මගහරවා ගැනීමේ කූට වෑයමක වර්තමාන ආණ්ඩුව ජනතා විමුක්ති පෙරමුණේ සහයෝගයෙන් යෙදිලා ඉන්නේ කියන එක අපි මේ රටේ ජනතාවට සිහිපත් කරන්න ඕනි. මුස්ලිම් කොංග්‍රස් එක රිසාත් බද්දීන් නැමතුමාගේ පක්ෂය කඳුරට නියෝජනය කරන දෙමළ දේශපාලන පක්ෂ මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් යම් යම් සැක සංකා පහළ කරලා තිබුණේ එතුමන්ලා කිව්වා සුළු ජාතිකයන්ට මේක අහෝසි කරොත් අසාධාරණයක් වෙනවා හැබැයි එතුමන්ලට අත්දැකීමෙන් තේරුම් ගන්න පුළුවන් වුණා නෑ ඒක එහෙම නෙමෙයි විධායක ජනාධිපති ක්‍රමයෙන් දෙමළ ජනතාවගේ වතු කර දෙමළ ජනතාවගේ මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් කප්පාදු කරනවා ගත විධායක ජනාධිපති අපි දැක්ක මේ පහුගිය මේ දින 50 අවුරුදු එකමාරක් අපේ රට ආර්ථිකේ පස්සර බෑවවා මේ රටේ ඒ යුගයෙන් යුගය විධායක ජනාධිපති ක්‍රමය තුළ මේකෙන් අයත හම්බ කරමුළු මේ රට දූෂණ වංචා වහගෙන ගෙන ගිය ආකාරුත් අපි දැක්කා විධායක ජනාධිපති ක්‍රමය සීමාවක් කළ යුතුයි කියන එක මම පැහැදිලිව කියන්න ඕන මේ වෙලාවේ
ලබන වසරේදී ජාතික මට්ටමේ මැතිවරණ කීපයක් පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ගාලේදී මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශ කරමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. 2020 නොවැම්බර් පළවෙනිදා විතර වගේ වෙනකොට ඒ කියන්නේ තව අවුරුදු දෙකක් යෑමට පෙර ජාතික මට්ටමේ මැතිවරණ තුනක් තියන්න තියෙනවා. පළාත් සභා ඡන්ද විසීම, ජනාධිපති වර්ණේ, පාර්ලිමේන්තු මහා මැතිවරණ. පළාත් සභා ඡන්ද විසීම දැනට බොහොමටත් පරක්කු වෙලා තියෙනවා. 2018 මාර්තු 31 වෙනිදාට තියන්න බැරි වෙච්ච ඡන්දේ 2019 මාර්තු 31 වෙනිදා කලින්වත් තියලා ඉවර කරන්න පියවර ගැනීම කියලා පාර්ලිමේන්තුව එකතු වෙලා අපි බලාපොරොත්තු වෙනවා. ජනාධිපති වර්ණය තියන්න තියෙන්නේ 2019 නොවැම්බර් 9ත් දෙසැම්බර් 9ත් අතර. ලබන ජනවාරි 9 වෙනිදායින් පස්සේ ඕනම වෙලාවක වත්මන් ගරු ජනාධිපතිතුමාට පුළුවන් Taman නැවත පත්වීමේ අභිලාෂයක් තියනවා කියලා ජනතාවගේ වරමක් ලබා ගැනීමට ඡන්ද විමසීමක් ඇඳවන්න දැන්ට පවතින නීති යටතේ. ඒක නිසා ඕනම වෙලාව ඕනම ඡන්දයකට අපි ලෑස්ති. ගාලු දිස්ත්‍රික්කේ නම් එල්පීටී ඡන්දෙත් නඩුවේ තීන්දුව ආපුවාම තියන්න වෙනවා. පවත්නා කාලගුණය හෙට සිට වෙනස් වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. හෙට දිනේ සිට දැනට පවතින වියලි කාලගුණ තත්ත්වයේ තරමක වෙනසක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. අද දිනේදී දිවෙන පුරා ප්‍රධාන වශයෙන් සිට රහිත තරමක ශීත කාලගුණ තත්ත්වයේ තව දුරටත් අපේක්ෂා කරන්න පුළුවන්. දිවෙන වටවන මුළු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. කෙසේ වුවත් නැගෙනහිර මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. දිවෙන වටවන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දිශාවෙන් නැමෙන අතර සුළඟේ වේගය 8 කිලෝමීටර 20ක් 30ක් අතර ගිය ගණිවි අපේක්ෂා කරනවා. පුත්තලම සිට මන්නාරම දක්වා වරට ඔබෙනුන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට 8 කිලෝමීටර 40 සිට 45 පමණ දක්වා වැඩි වීමේ හැකියාවක් පවතිනවා. ස්ථාන දෙකක සිට වූ වෙඩිතැබීම් දෙකක් හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු උතුව ලබා තිබෙනවා. සිදුව ලියනගේ මුල්ල ප්‍රදේශයේ සමාජ ශාලාවක් තුළදී පුද්ගලයන් පිරිසක් ඒ සේවකයෙකු අතර සිදු වූ බහිම්බස් වීමකදී සිදු කළ වෙඩිතැබීමකින් සමාජ ශාලාවට පැමිණි පුද්ගලයෙකු උතුව ලැබුවා. තුවාලකරු මේ ගමුව මහරෝහලට ඇතුළත් කර තිබෙනවා. ඔහු සිදුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34ක පුද්ගලයෙක්. සමාජ ශාලාවේ හිමිකරු වෙඩිතැබීම සිදු කර ඇති බවටයි පොලිසිය සඳහන් කරන්නේ. සකකරු අත්තරන්කොට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මකයි. මේ අතර බෙලියත්ත ගැටමන්න කොස්ක සන්ධිය ප්‍රදේශයේදී මාර්කේ සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි නාදුනුන පුද්ගලින් දෙදෙනෙකු කල වෙඩිතැබීමකින් එම පුද්ගලයා අතුව ලැබුවා. තුවාලකරු හත්බෝධිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා තංගල්ල රෝහල වෙත මාරු කර යවා තිබෙනවා. ඔහු බෙලියත්ත මහහිල්ල ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. හොරණ ගුරුකොඩ ප්‍රදේශයේ වාහන සේවා ස්ථානයක නතර කර තිබූ බස් රථයක් පැහැරගෙන ගොස් තිබෙනවා. බස්පතිය කිසියම් පුද්ගලයෙකු පැහැර ගන්නා අයුරු අසල තිබූ CCTV කැමරාවක මෙසේ සටහන් වී තිබුණා. සිටිය සම්බන්ධයෙන් හොරණ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබුණා. උතුරේ යුදමේ තත්ත්වය හමුවේ ආරක්ෂක හමුදාව යටතට පත් කරගෙන සිටි ඉඩම් යලි සිවිල් ජනතාවට ලබා දීමේ වැඩසටහන මේවන විට ක්‍රියාත්මකයි. මේ අර්ථයේ තවත් ඉඩම්මක් කර 53ක් සාමාන්‍ය ජනතාව වෙත ලබා දීම ඊයේ සිදු කෙරුණා. මුලතිව් දිස්ත්‍රික් ලේකම් රූපාවති කේදීෂ්වරන් මහත්මිය වෙත මුලතිව් ආරක්ෂක සේවා අඥාපති මේජර් ජෙනරාල් RWW AW රාජගුරු මහතා අතින් අදාළ ලියකියවිලි බහර දුන්නා. මේ අතර මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ සංවිධානය කළ නත්තල් ප්‍රසංගයක්ද මෙහිදී පැවැත්ුණා. ජනවරම විමසා බැලියකි අවස්ථා පිළිබඳ පසුගිය දා ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පැහැදිලි වන බව ඉඩම් කොට කිරීමේ හා කයිතිල් සංස්ථාවේ හිටපු සභාපති රොෂාන් ගුණවර්ධන මහතා පවසනවා. යුක්තිය බෙද වැටුණු ප්‍රජාතන්ත්‍රවාදී ගැලසිඳුණු දේශයක ආඥාදායකත්වයේ ගිනිපුපුරු මැදින් එයාපත් අනාගතයට පාරසයන්නේ කෙසේද යන මෙන් පැවති කතිකාවටෙක් විමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ ඉතාමත් ලස්සන ප්‍රකාශයක් තියෙනවා. ඒකේ තියෙනවා අන්තිමට කියලා මහජනතාවගේ වරමක් ඉල්ලන්න නම් ඒ වරම ලැබෙන මැතිවරණයක් අපිට කැමැති කැමැති ඕන වෙලාවකට මහජනතාව ඉල්ලුවයි කියලා එහෙම දෙන්න නීතියේ ප්‍රතිපාදනයක් නැහැ. විශේෂයෙන්ම ජනතා වරමක් ඉල්ලන මැතිවරණයක් තියෙනවා නම් නීත්‍යානුකූල නොවන ආණ්ඩුවකින් ඒ වගේ මැතිවරණයක් තිබීම ප්‍රජාතන්ත්‍රවාදයට කරන්න පුළුවන් ලොකුම හතුරුකමක් ලොකුම තර්ජනය ඒක තමයි කියන එක තමයි ඒ නීතියේ අවසාන වශයෙන් තීන්දුවේ තියෙන්නේ. ඇයි මේ අයට මේ තරම් ලොකු හදිස්සියක් උනේ? මේක පාරටම ආණ්ඩුව දැහැගන්න ඇත්තටම ඒකට විශේෂ කාරණා දෙකක් තිබුණා. එකක් තමයි පහුගිය කාලේ අධිකරණ පද්ධතිය විසින් තීරණයක් ගත්ත පහුගිය කාලේ පුරාවටම වෙච්ච හොරකම් වංචා දූෂණ
පිළිබඳ දිනපතා පවත්වන අධිකරණයක් මාර්ගයෙන් මහාධිකරණයක් මාර්ගයෙන් නඩු විභාග කරන්න. මෙන්න මේක තමයි ළඟ තියෙන භයානකම ඒගොල්ලන් දැකපු තර්ජනය. ඒ තර්ජනය ඒගොල්ලන්ට මොනම විදියකින්වත් අයින් කරගන්න බෑ. ආණ්ඩුව පෙරලන්න නැතුව අපි දැක්කා ඉතාමත් පැහැදිලි චෝදනා සමග කාලේ වැඩියෙන් අරගෙන හරි නියමිත සාක්ෂි ඇතිව චෝදනා ගොනු කරලා ඒ කටයුතු කරන්න ඒ අධිකරණය සමත් වුණා. ඒක තමයි මෙතනට ඇති වෙච්ච ලොකුම අභියෝගය. රටට අවශ්‍ය සංවර්ධනය යලි ක්‍රියාත්මක කළ හැකි බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා. අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ කිරිකොවින් සඳහා අවශ්‍ය උපකරණ ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක් වෙමින් කුමාරතුංග මහත්මිය මේ බව කියා සිටියා. ජනවාරි 2015 ජනතාවගේ තිබුණ අවශ්‍යතාවය තිබුණ රජයෙකුගේ විරුද්ධකම මෙච්ච වැරදි වැඩ නිසා අලුත් යුගයක් ඇති කරගන්න තිබුණා නිසා නැත්තම් මේ චන්ද්‍රිකාගේ මහලු උපමත් නිසා මේ ජනතාව මේ වැඩි කෙරුවා. අපි ආරම්භ කරලා නැවතිච්ච වැඩ ටික දැන් ආපහු අපිට ආරම්භ කරන්න පුළුවන්. සොරුන්ට දූෂිතින්ට එරෙහිව කඩිනම් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ජනතාවගේ බලාපොරොත්තුව බව එක්සත් ජාතික පක්ෂ එක්සත් ජාතික භික්ෂු පෙරමුණේ සභාපති බෝපිටියේ ධම්මිස්සර ස්වාමින් වහන්සේ පවසනවා. වාද්දුව මහා විහාරයේ පැවති සාකච්ඡාවකට කිවින් උන්වහන්සේ මේ බව කියා සිටියා. ශ්‍රී ලංකාව තුල නැවත ප්‍රජාතන්ත්‍රවාදය රජ වෙලා තියෙනවා. මේ රටේ ජනතාවගේ බලාපොරොත්තු හැටියට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ කුසాగ්‍ර බුද්ධිමත් භාවය එතුමා නොසෙල්ලෙන නායකයෙක් කම්පා නොවන නායකයෙක් බුද්ධිමත් භාවයේ හැකියාව තියෙන ආසියාකරයේ ඉන්න විශිෂ්ටම දේශපාලඥයා රනිල් වික්‍රමසිංහ මහත්මයා කිව්වොත් කාටවත් ඒකට තර්ක කරන්න බෑ. ජනතාව ඉල්ලන්නේ මේ රට සූරාගෙන කාපු බල ලෝභීන්ට විරුද්ධව වහාම ක්‍රියාමාර්ගයේ ගත යුතුයි කියලා ගෝල්පේස් එකට ත්‍රිසිංහලේම ආගම් ජාති කුල මල ભેද වලින් තොරව ජනතාව එකතු වෙලා ජනතාවගේ හඬ තිබුණේ කයි කැබිනට් මණ්ඩලයක් පත් කරලා නීතිය සාමය මේ රටේ ඉතාම උපරිමවන්දමින් ක්‍රියා කළා පොදු මහ ජනතාවගේ අපේක්ෂා ඉටු කර දීම් ඒ කාරණේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ රජයක් තුලින් මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන බව මේ වකවානුව තුල මහ ජනතාවගේ ඒකරාශි වීම තුලින් අපිට පැහැදිලි. ජනාධිපතිතුමා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු ප්‍රබුහුන් කීප දෙනෙකු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධියේ සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණ චෝදනා සම්බන්ධයෙන් අතඩංගුවටගත් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා හා ඉන්දියා ජාතිකයා ලබන ජනවාරි 3 වන දාතෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ ඔවුන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී සිද්ධිය සම්බන්ධයෙන් විවර්ෂණ ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. දඹුල්ල ප්‍රදේශයේ සිදු වූ ජලනල පුපුරා යාමක් හා මාර්ග ගිලම්බැසීම් පිළිබඳ වාර්තා වෙනවා. ජලනල පුපුරා යාමෙන් දඹුල්ල කුරුණෑගල දඹුල්ල හබරණ හා දඹුල්ල අනුරාධපුර මාර්ගවල ගමන් ගන්නා ජනතාව දැඩි අසිරුතාවකට පත්ව සිටිනවා. දීර්ඝ කාලයක සිට ජලනල පුපුරා යාමෙන් සිදුවන අපහසුතාව පිළිබඳව බලධාරීන් දැනුවත් කෙරුණද මේවන විටත් නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. මේ හේතුවෙන් දඹුල්ල මිරිස්කෝනියා හන්දියේ හා අනුරාධපුර හබරණ මාර්ගයේද ස්ථාන කිහිපයක්ම කඩතුළු වී ඇති බවටද ඔවුන් පවසනවා. මීට අමතරව දඹුල්ල නගරය ආසන්නයේ ස්ථාන කිහිපයකින්ම ගිලා බැසීම් සිදුව තිබෙන බැවින් අනතුරු සිදුවීමේ වැඩි ඉඩකඩක් පවතින බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ. ඕට බෝඩ් එකේ කට්ටි ඇවිල්ලා හරියට වැඩේ වෙන්නේ නැහැ. ප්‍රධාන මාර්ගයක් නේ මේක. තුන් වතාවක් හතර වතාවක් පොතන කැඩුනා. කැඩෙනකොට බාගෙට හදනවා ආයෙ කැඩිලා ආයෙ. ඉකුත් ශ්‍රීපාද වන්දනා සමයේ වන්දනාකරුවන් බැහැර කළ කැලිකසල හේතුවෙන් හැටන් දුම්රිය ස්ථානයේ විශාල පරිසර ගැටලුවක් මතුව තිබෙනවා. දුම්රියෙන් ශ්‍රීපාද වන්දනාවේ පැමිණෙන අය රැගෙන එන ආහාර පාන ඇතුළු අනිකුත් ද්‍රව්‍ය හැටන් දුම්රිය ස්ථානයේදී අවිධිමත් ලෙස බැහැර කිරීම මෙම ගැටලුවට හේතු වී තිබෙනවා. ඇතැම් වන්දනාකරුවන් හැටන් දුම්රිය ස්ථානයේ විශ්‍රාම ශාලාවේදී ඉවුම් පිහුම් කටයුතු සිදු කරන බැවින් එම අපද්‍රව්‍ය මෙසේ ගොඩ කැසිය තිබවයි දුම්රිය ස්ථානයේ සේවකයන් පවසන්නේ. මෙම කැලිකසල හැටන් දික්කොය නගර සභාව අවස්ථා කිහිපයකදී රැගෙන ගියද ඒවා සම්පූර්ණයෙන්ම ඉවත් කර නැති බවයි වාර්තා වන්නේ. මෙවර ශ්‍රීපාද වන්දනා සමය ලබන පොහො දිනෙන් ආරම්භ වෙනවා. එහෙත් දුම්රියෙන් පැමිණෙන වන්දනාකරුවන්ට කසල බැහැර කිරීමට කසල බඳු නොමැති බවයි දුම්රිය සේවකයන් පෙන්වා දෙන්නේ. දැන් ප්‍රතිකේපයක් ලොහුණෙන්. ශ්‍රී ලංකාවේ අනාගත කාන්තා නායකත්වයේ බලගැන්වීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරුණා.
කොළඹ ක්‍රමයේ ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයයි ඒ සඳහා එක්ව සිටින්නේ. ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබීම කොළඹදී සිදු කෙරුණා. ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයේ ප්‍රධාන කොමසාරිස් විශාකා තිලකරත්න කොළඹ ක්‍රමයේ ලේකම් කාර්යාලයේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳ වැඩසටහනේ අධ්‍යක්ෂිකා ටූබා මයිල් එම කාර්යාලයේ මහලේකම් ආචාර්ය ෆාන් කියුතියන මහත්ම මහත්මීන් ඊට අත්සන් තැබුවා. සංචාරක හා වනජීවී අමාත්‍යාංශය ශ්‍රී ලංකා හෝටල් පුහුණු කළමනාකරණ ආයතනය සහ පළාත් සභා සහ පෞද්ගලික හෝටල් ඒකාබද්ධව සංවිධානය කරන සත්කාරක සේවා හෝටල් පුහුණු පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානය කොළඹදී සිදු කෙරුණා. උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ ජනාධිපති ලේකම් උදේ සෙනවිරත්න මහතායි. පාඨමාලාව හැදෑරූ සිසුන් 450 දෙනෙකු මෙහිදී සහතික ලබා ගත්තා. मिलीना माता अंतरपासल दहंपासल तरंगावलिये त्यागहा सहातिकपत प्रधाने कोलंब श्री संबुद्धत्व जयंती मंदिरे दी सिदु केरुना तिलंग सुमतिपाल पदनमे अनुग्रहायन बौद्ध कटितु दिपार्तमेंतु अधीक्षनेन ए संविधान कले पुंचपुरल्ल अग्रपल बोधि आरक्षक भारयाई බුත්තල නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ 12 වන වාර්ෂික සැසිය ඊයවසන් වුණා. මෙම සැසිය ආරම්භ වූයේ යුදහමුදාපති ලෙතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. වර්තමාන උපාය මාර්ගික පරිසරයක් තුළ කලාපීය හමුදා අනදෙන්නන්ගේ කාර්යභාරයේ තේමාවෙනුයි ඒ පැවැත්ුණේ. ප්‍රධාන දේශනයේ පැවැත්වූයේ යුදහමුදාපතිවරයායි. නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ අලුතින් ඉදිකෙරුණු නව ගොඩනැගිල්ලද යුදහමුදාපතිවරයා අතින් විවෘත කෙරුණා. යුදහමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ITN දිවා ප්‍රවෘත්ති අදට අවසන්. පසර දෙකේ සිට අපගේ පෑන් පෑපත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk